අද ඔබය දුටු ඒ ඩඩලි සිරිසේන විසින් මෙහෙවනෙල්ලාද ඔහුට කේන් තිගියා ගොඩක් අනෙකුත් මෝල් හිමියන් එක්ක තිබුණු සංවාදය දී ගොඩක් කේන් තිගයාා හාල්මිල මම වැඩි කරන්න දෙන්නේ නැහැ. ඔහු ඉතාමත් දැඩිය ආකාරයේ ප්‍රකාශයක් සිදු කරමින් කතා කරනු අපි දුටවා අපිට පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඒ කියන්නේ එතකොටට දැන් අරලිය සහල් ඒවාහෙම මිල වැඩිවෙලා නැදේදකට ඒවා බොහොම අඩුමිලකටද මේ විදද දෙන්නේ දැන්මිල වැඩි කිරීමක් ගැන කතා කරනවා මෙච්චරගානකට හාල්මිල්ල එනකං මේය හිටිය කැන්නේ වෙනවෙනමද කරුණා කරලා පිල්ලෙනවා. මේ රටේ මිනිස්සු අතිේශය දවන්තාකාරය රැවටීමකට නිරන්තරයෙන් ලක් වෙච්ච මිනිස්සු.ඒ රැවටීම කොච්චරද කියලා කියනව නම් නඩු තියන හොරකංකරපු. වැරදි කරපු මිනි මරපු මිනිසුන්ට කතිරය ගහල උඩීීමම් ගෙනාපු මිනිසු තමයි අපි. ඉතින් ඒ නිසා දැන් මේ මොහොතේ මේ වගේ කේදවාචකයක් තියෙන වෙලාබකදී මෙහෙම විහිලු කතා කියන එක ඒ තරම් හොඳ නැහැ. හේතුව තමයි රටක් විදිහට මිනිසුන් හැමදාම රැවටෙනවා රැවටනෝ රැටෙනවා කියනදේ දැක්කට පස්සේ මිනිස්සුම් ආය රවට අඩ බැරවෙනවා. දැන් මේ රටේ හාල් වෙෙලකී කියද තිබුණේ. හාල්මිල බොහොම කෙටි කාලයක්ක් ඇතුරදදි කොච්චර උඩුට ගියාද ඒ මිල කොච්චර උඩට ගියාද කියන්නේ ලංකාවේ හාල්මිල සම්බන්ධයෙන් පවතින තනිකර පෞද්ගලක කාධිකාරයා සමාගම් කිහිපයක් තමයි මිලතීරකයෝ බවට පත්වන්න. වෙළඳ පොලට ගිහිලලා වී මලදී අරගෙන ඉවර වෙලා දැන් ඔබ කියනවන රුපියල් එකසිය පණහට එකසිේ හැට නැගෙන හිර පැත්තරගේ තම්පාර පැත්තරරිගොත් වී ටිකකුණන්නේ හැබැයි මේ වෙනකොට වී කියීටද අප වෙළඳ පොලට එ හාල් වෙලා ඉතින් එතකොට මේ හාල් වී අතර ගල් ගැටුම කොහොම දෙවෙන්නේ දැම් මෙතන බොහොම පැහැදිලිවස්ථාවර ිලක්ක්‍රියගන්න අවශ්‍ය නැ ඕන්නන් නිපුරට පන්සිට දෙන්න පුළුවන් කිලෝ එක ඊට පසේ අරල්ලියට දෙන්න පුළන් අටසීයටට නැත්තාන් රත්න සහල් අන් දා හට දෙන්න ඕන කැනකොට ඕන විදිහක දී ගන්න පුුවන් ඉතින් මේ ඒලාගේ ඔච්චර කෑගහණ්ඩ දෙයක් නෑ ඔච්චර කියවන්න කිසිීම අවශ්‍යතාවයක් නෑ. හෙටඉදලා මම සයට පණහක් අඩුවෙන්දනවා මම බිල වැඩිරදෙදෑ මගේ ඔොමං බලුටික අඩුවටම දෙනවා කිසි කතාවක් නෑ කියලා ඔය කියනවා ඔයි කෑගහණ මිනිස්සු. පශ් ගොක් විස දෙෙනවාන තින් මේ හැමෝම මිල වැඩි කරලා හාල් කිලෝක කියට තිබෙ කියලා ඔබ මම හොට දන්නවනේ ඊට පස්සේ අස්සනු හිඟයක් තිබුණ එහිගේ අස්සනුකාල් ලෙදි මොකක්ද වනේ අදටත් වීමල අතින් ගත්ත හම ගොවියාට යම්මාකාරක හිතවාදී මලක් ලැබෙනවා. නමුත් මේමිල අපි සාමාන්‍යයෙන් පාරිභෝගික අතට හහාල් පත්වන මිලත් එක සංසධනය කන්න ගොට එක සෑහිමකට පත්ලෙන්න බැහැ ඒනිසා. කොහවත් නිඳනල අන්තිමේදී ලාබ ලබන් නෙවෙන කවුරුදු නෙවෙයි, මේ වන විට ්‍යාපාඩෙකෝ මෝල් හිමිව තමයි. ඒ මගේ මෝල ගන්න මට කිසි අවුලක් නෑ කියලා කියන්නේම දන්නවා මෝල අරගත්තට කිසි තේරුමක් නැ එක කරගන්න බැහැමොකද මේට රාජ්‍යන්ත්‍රය බොරුවගට ජනාධපතිවය විස්සරහ අපි ගාව ඩට බේස්තියන අපි මෙහම හදල දින අරමහදල ගන්න බොරු කියල නොම ගැව් අරන්න එවැනි වැඩ පිවෙලක් කරේ නැහැ ඒ නිසා මෙවැනි මෝල කරගෙන කරන්න ප්‍රජේකට බෑ කියෙනකාරණය වසායකෝ දන්නවා අඉතින් ඒ නිසා තමයි ඔුන් සිංහෝගේ හැසිරෙන්නේ ඒ නිසා තයිඔඕන් හිතු හිතු ගනවලට ි ීරන කල් ඉවර. දැන් හොඳම පරිසාදන මට්නම කන ආවගෙන් පස්සෙමයාල රගනවා මිල වැඩිෙන්ට තමත් දෙන්න කිය ඕ තවත් මිල වැඩුවෙන් දෙන්න බැහැ හේතුව තමයි වාහන වලට වෙච්ච දේමදැ වෙමින් පවතිනවා ඒකයන්නේ මිනිස්සු මේකොනොට කොට සහල්මිල දී ගනීමටත් වැඩිය මින්විිනිදීගනීම ෙනන අදහනයෝම කළ ඒන්නේ වී මිටියක් හරි කරයක් හරි ගෙනනල් තියාගත්ොත් ඕනොන ලාලවට කොටල ගන්න පුළුවන්නේ න්න ඒකන් තැන් ිනිස්ස ගමන් කරමින් න්නවා ඒක මේ හාල්ු මෝල් හිමියන්ට බරපතර ප්‍රශ්යක් බට පත්වනෙනවා හේතුව තමයි මේ වෙන විට මිනිස්සු දන්නවා මේබී එක වී කිලෝ එක කීකටද ගන්න ගොවි බිමෙන්ක් ඒ වී මිලවකවී කිලෝ එක ගොල්බමින් ගන්න මුදල සහ අවසායේී පාරිභෝගික අතර පත්වන මුදල කියන දේවල් සසන්ධනය කරහම මේ රටේ මෙච්චර කාලා කරට් කාපු හාවෝ හිටිය ඒකයන්නේ හිතිච්ච හිතිච්ච විදිහට මේ දේවල් කරාත්මක කර ඉතින් ලොකූ හයිවාරු ලොකු ටෝග හරීකව දේවල් කතා කරනවා. ඉතිං ඔය සමහරුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳ අතීතේ ඉදල වාගෙන එන කොටේ යයි කවුද කියර අපි දන්නවා. ඉතිං ඉස්සරණම් ඔය කියන්න පිටපත් බොහොම ලස්සනයි හොය පිටපත්වලින් අපි මාරවාව් ගොහක් ගත්තා හැබැයි දැන්නම් මේ ලංකාවන් දළම අපි ඔට තෙම්පරහදු වෙලා ඔයවගේ ගොම්පාට් පට දැන් හොඳට පොරුදුයි ඉතින්ඒ නිසා කරුණ කරලා ඕවා කරන්න එපා මොකද ඕයාල හිටිය තැන්න ඕයාල කරපුර අස්සාාවඉදලා ඕයාල එදා හිටිය කොහොමද ඔයාල නයිට්කඩ කරාද ඔල මොනෝ අදකරේ අපි හැම දේම බොහොම හොඳට සීරු මාරුවට දන්නවා.ටවස් ඔයාලගේ රකු පරිවර්ත නෑැන්ුනෙකු හැමෝමගැිතා කරන්න හරි ඒ පරිවර්ත නෑන්වුනේ කොහොමද හිතින් ඒ පරිවර්තනයන්නෙක් අද ඉන්න තත්වය කොහොමද මේ සියලු දේවල් පිරිබඳ අපි බොහම හොඳට දන්න. ඉතින් ඒ නිසා. අපිට අමුූතුයෙන්ම වාලගේ ෙරුාව ගැන කියන්න අවශ්‍ය නැහැ සහ වාල අමුතුයෙන් රඟලා පේ මිනිස්වුවෙන් පෙනීන්න වගේ පෙන්න්න එපා අපි හොඳර දන්නවා මොකද මේ වෙන කොට සහල් ිලගණන් ගත්තොත් එහෙම මේ සහල් මිගනම් මේතැනට ආවේ වෙන කවුරුත් හිදන මේ වාල හිද දැන් මේ තැනට ගැල්ලේවර වෙලා මෙතනිනුත් එහාට යන්න බැහැ මොකද මෙතනිුත් එහාට ගියොත් මිනිස්සු අනිවාරෙන් බත්කානක නතර ඔබ දන්වාන. ලංකාව ත්කානෙ තරන්න බැරිකමක් නෑ මේ ලංකායි නිසුට අනික මේ විදි රජය ඉන්නව ප්‍රතිපත්තියක පිටරටින් හල් ගෙන් ඕනි කියන කාරමය එතකොට පිටරටං හල් ගෙනවාගේෙන් පස්සේ හොඳ හෝ නරක දැම් බලන්නේ නෑන් බ දන්නවනේ දැන් අපිගහන පෙටල් එක ුනත් මේ 9395ගේලාවට ඒ එහම නෙවේගේ අපි හොඳර දන්නවා තින් ඒ නිසා අපිට දැන් මොකක් වුණත්කමන්න ඒකයන්නේ මොන හාල්ද චීන හාල්ල ජපංහාන්ද කොරියන් හාද ඕන මඟුලක් දැඟ අපට කමක් නෑ තින් ඒ නිසා අපි තියෙන්න්නේ මොකක්ද ඒ කාලඉද දැන් පුරුදුවෙලා තිනඒ නිසා පියාය තරන්න නෑ දැඋබ දන්නවා මේ වෙද්දි කීරි සම්බමිල ඒකයන්න කීරි සම්බ වීමිල අඩුම මටමට ඇවිල්ලා මොකද මිනිසු කීරි සම්බ ගන්නෙ නෑ ඒ නිසා කීරි සම්බ විුණගන්න බැරි පශ්කට මේ වෙද්දි ඇවිත්තියෙනවා ඉතින් ඒ නිසා කවුරුත් හිතන්න එපා ලොකුවට මේ අනේ අපි වෙනුවෙන් කෙල්ලා මේ අපි වෙනුවෙන් බලන්නක මේ සර්ල රන්ඩුව නැහැටි මෙමයි අනේ කවදාවත් ඒ ගැන හිතන්නේ පාාවය ව මේ බයිලා මෙච්චර කල් වැඩි කරලා ඔය පම්පොරි ගහන පොරොවල් මේ වෙද්දී නාඩු කිලෝ රතු කැකුලු නාඩු කිලෝ පාවිකුණන් රුපියල් එදදා සෙකසියට හරි ඔය මේ හරි වේදනාවෙන් කතාකන මිනිස්සු. රතු නාඩු සාල් එක විකුණනෝ රුපියල් එඉදදා සෙකසිියයට කිලෝ පහ එතකොට කිතන්නකු පියද කියලා රතු නාඩු එක ඉති ඔය සමහරු තව කට්ටයක් විකුණවා මේ අපපිම මේ නම්බරරිින් බ්‍රෑන්්ඩ් එක කියන්න එක හරිනෑනේ සමහරු රෝස කැකුලු සහල් විකරනවා කිලෝ පහ ගත්තහම මේ ඇත්තටම මේ වගේ මිලගණන් දිහා බැලනකොට ඇඩෙනවා තනි ඇයට හැඩෙෙනවා කිලෝව එක ගෙදර ගත්තහම ඉතින්. රෝස කැකුලු කියලා මේ දේවල් මේ මේ විදිහට එන හැමදේම මිල ගැණන් බැලුවහම ඒන් එතකොට මෙයාලමයි මාර අඩුවට මේක දෙන්න ගිහිල බලන්ඩකු දැන්න මේ වෙලා තියන්නේ කියන තැනට එන්න එපා ඕල දැනටමත් වැඩි කරලා ඉවරයි යාලා දැනටමත් උපරිම ගැතැන්රකටි මේ එක ගැෙනියල ඉවරයි තින් ඒ නිසා දැම් බොරුවට රඟන්්ඩ එපා අපි බොහොම හොඳට දන්න ඔය කාගාගෙත් කෙරුවාාව කීරි සම්බ ලෝප පහ රුපියල් එද්දා සුංසයට වෙකුණන්නේ රතුහාල් ිලෝ දහය රුපියල් දෙදහස් එකසියට කෙකුණන්නේ. සුදු නාඩු එක කිිලෝ දහය රුපියල් දෙදස් දෙසියට විකුණන්නේ. ඉතින් මේ දේවල්. අර මේ මේවා මේ කතා කරන්නවත් බටින දේවල් නෙමේ. සුපිරි සම්බ කිලෝ දහයි රුපියල් දෙදහසන්සේ ඇන්න්න දෙිය තිහයි කිලෝ එක ඉතින් මේ ගණන්වලට විකුණන්නේ ඉතින් එහෙම විකුණලා අයි මීට වැඩිය වික්කොත් මාකට් එකක් නෑහ ඉතින් ඒ නිසා තමයි මේක්කු දැමේ ොරුවටඇවෙල්ල මේ වැඩි කරඩ දෙන්නේනෑ අපි මෙහෙමයි මේ මේ පිස්සු කතා මේවා මේ සියලු දෙනා එකට එකතුවෙලා තීර නරගෙන කොරලයිවරලා බොරුවට මිනිස්ු විසහරංගෙන රැගිල් ලක්මේ එකක යාල කරපු දේ තමයි හොඳටම කරේ හයාල්ල තමයි හොඳටම කරේ කරලා තමයි අද මේ තැනතියන්නේ මිනිස්සුර ඇවටෙන්නේ නැහැ. තවටික දවක් බල්ලම මෙ තවත් ගණන් යනවනක් පිටන් එෙන හාල්ටික කාල නිිකංගින් නොම මෙවා ගන්නන්නේ නැතුවේ සර්ලම කතාාවවෙච්චරයි. එහෙමත් බැරිවුණුන් මං්යොක්ක කාලා බතල කාල කොස්කාල ඉන්න තැන අපි යනෝ අපි කවද්ද හිතුවේ බයිසිකල්වල වැඩට ඇන්න අපි දැන් ඒක කරනවා. අපි කාවදද හිතුේ තෙල් ගහන්නම නෑ අය වාහන අතැල්ල දාන්න වාහන ඕන්නෙ නෑ කියලා අපි ැඟ එක කරනවා බස් එකක ජීතයට නොගේ මිනිහ දැම් බස්සක කියයනවා ඉතින්ඒ නිසා මේ හාල් කෙන ගරමයක්න මේ මොකද දරුවන්ගේ ලාස් වීස් ස්කෝලයවනේවද මේ සියල්ලු දේවල්වලට යනියදැම් බැලුහම මේ කණය එක කැප කරන්න පුළුවන් කොස් බතල කාලා ජීවත් එෙන්න්නම් ආල යාලගේ හාල් මෝල් තියාගෙන ඕවා ගහගෙන හාල් හොදර ගහලා සයිලෝස් ගහලා ඕවාගේම වැලලිලා යන්න කියලා අපි වාලට කියනවා.